আছে। ගණිතයේ ඉතාම ලේසි ගොඩක්ම ලේසි කියලා මම හිතනවා. බලමු අකුරෙන් ලියන්න පළවෙනි එක තියෙන්නේ අකුරෙන් ලියන්න 2040ද 2040ද ඔය තියෙන්නේ 2040ද 2040 බෑ 2000 නෙවෙයි බැරදි 2000 නෙවෙයි 2000 ගණිතයේ ලකුණු දාන විදිය මම පස්සේ අවසානයේ කියන්නම් හොදේ. ගණකරාමුවේ නිරූපණය වන අගය ලියන්න. දැන් ඔයාලට පේනවනේ හොඳට බලාගෙන ඉන්න ස්ක්‍රීන් එක දිහා. මෙතන පුතේ 3නේ තියෙන්නේ. මෙතන බිඳුවනේ නේද? මෙතන 5නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ 3. 3. මේ අගය ලියන්න. ඔව් අකුරෙන් ලියන්න කියලා නැති නිසා අපි ඉලක්කමෙන් ලියමු. එහෙනම්
ඊළඟ සංඛ්‍යාව වෙනවා 0යි 3න් 3 0යි මේ 10 මෙතෙන් දෙනවා 1000 නේ 1000 හරි හොඳයි ඊළඟට මෙම රූපේ පාට කර ඇති කොටස කොටු කීයද කොටු ගණන අහන්නේ නේද පුතේ කොටු ගණන අපි බලමු දැන් මෙන්න මේ විදිහේ රූපේ තියෙන්නේ මේ බලන්න සා කොටු දෙක නේද දෙක ලියලා තියනනම් හරි දෙක ලියලා තියනනම් හරි අද ඊළඟට 22 ප්‍රශ්නය 2000 sorry 233 4න් ගුණ කරන්න ඕන ඉතින් මේ පැත්තට ගුණ කරලා බලන්න ඔය පැත්තට ගුණ කරන්න අමාරු නම් මේ අතට ගුණ කරන්න කටු කොලේ මේ කටු වැඩ කොලේ මේ පැත්ත පහෙන් දෙකක් තිබ්බොත් ඇරදිද මෙතන පුතේ කොටු ගණනනේ කොටු කීයද කියලා අහන්නේ කොටස කොටු කීයද නේද භාගයක් ලෙස ලියන්න කියලා තිබුණොත් තමයි 5න් 2 ලියන්න ඕන 1 2 3 4 ඒ 5න් ඔව් 5ක් තියෙන හරි 5ක් තියෙන මට මෙතන එකක් මම ඇඳලා නැහැ නේ ඔව් මෙන්න මෙතන එකක් තියෙනවා 5න් 2 ලියන්න වෙන්නේ භාගයක් ලෙස ලියන්න කිව්වොත් පැහැදිලිද මෙතන තියෙන්නේ කොටු කීයද රවුම් කරගන්න එක කොටු කියන එක රවුම් කරගන්න හරි මේක බලමු අපි 22 නේද 4 වරක් 3 12න් 2 1ක් ඉතිරි 4 වරක් 3 12යි 1යි 13න් 3 1ක් ඉතිරි 4 ඒව 2ක් 8යි 1යි 9යි 932යි පළවෙනියකට උත්තරේ 932 ඊළඟ දෙවෙනි එක බලමු එතන හරියක් දාගන්න මේ පළවෙනි එක අපි දෙවෙනි එක බලමු එකතු කරන්න තියෙන ඔය පැත්තට එකතු කරන්න බැරි නම් මේ පැත්තට එකතු කරන්න කඩු වැඩකොලි නේ මේ පැත්තට අපහසු නම් වර්ධී කියලා හිතනවනම් 834ට 356ක් එකතු කරලා බලන්න පුළුවන් මේක පුතේ එක තමයි නුවණක් අර වැඩි. 6යි 4යි 10න් 0.1ක් ඉතිරි. 5යි 3යි 8යි 1යි 9යි 8යි 3යි 11යි. එහෙනම් 1190යි. 23 බලන්න. රූපේ දැක්වෙන ඝන වස්තුව හඳුන්වන නම ලියන්න. ඝනකාභය. ආව ඝනකාභය. 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 සෙන්ටිමීටර ප්‍රමාණ වෙනන්නේ. ප්‍රාණිත්. ආව මෙතන ආරයි. ඔව් මෙතනත් මේ තුක්කක එක ඒකනම් එතන ගැටලුවක් වෙන්නේ නැහැ හොඳේ හරි 24 බලමු 24 සෙන්ටිමීටර හා මීටර හා සෙන්ටිමීටර වල තියෙනවා 400යි මීටර 400යි සෙන්ටිමීටර 300යි කිව්වහම නේද මීටර් 400ක් නේද 400 සෙන්ටිමීටර්
අකුරෙන් ලියලා තිබුණා කමක් නැහැ ඔය අකුරෙන් ලියලා තිබුණා කමක් නැහැ मित्र प्रश्न बल ක්‍රීඩා උත්සවයක් පෙරවරු 10:15ට ආරම්භ වී පස්වරු 1:45ට අවසන් විය. ක්‍රීඩා උත්සවයේ පැවති කාලය කොතෙක්ද? මේක හොයන්නේ කොහොමද? 25 හොයන්නේ කොහොමද? හරියට කියන්න පුළුවන්. 30යි. ඈ උත්තරේ නෙමෙයි මම අහන්නේ උත්තරේ නෙමෙයි මේකට පිළිතුර හොයන්නේ කොහොමද අපි? 10යි 10යි 15 ඉඳන් 1:45 වෙනකන් ගණන් කරනවා. ගණන් කරනවා. 10යි 15 ඉඳන් 1:45 වෙනකන් ගණන් කරනවා. ගත වූ කාලයනේ හොයන්නේ. නෑ 3 මිනිත්තු 30යි. ගත වූ කාලය. ඕනනම් මේක මේ නිකන් අපිට ලියලා හොයන්නත් පුළුවන්. මේ බලන්න. 10යි 15 ට මේ පටන් ගන්න. 11යි 15 වෙනකොට පෑයක් නේද? 15 මේ පටන් ගන්න වෙලාව මේ අවසන් වෙන වෙලාව දැන් 1:15 ඉඳන් 1:45 වෙනකොට මිනිත්තු 30 පැය 3යි මිනිත්තු 30යි අර නිකම්මාවට පැය 3යි මිනිත්තු 30යි එහෙනම් අපිට මේකට උත්තරේ ලියන්න පුළුවන් හරි ලියන්න ඕන පැය 3යි නේද පැය 3යි විනාඩි 30යි නැත්තම් මිනිත්තු 30යි මියන්න දාලා ටිකක් කියන්න පුළුවන් නැත්තම් මිනිත්තු කියලා ලියනවා නම් ගොඩක් හොඳයි. පැය 3යි මිනිත්තු 30යි. සර් වියන්න දාලා සිතක් කියලා ලියවතව නැද්ද? පැය 3යි මිනිත්තු 30යි. එහෙම නැත්නම් පුතේ අඩු කරලා සොයන්න පුළුවන්. නමුත් අඩු කරලා සොයන්න මෙතෙන්දී අපි පාඩම ඉගෙන ගන්න ඕන මුලින්. නේද? ඒ පාඩම ඉගෙන ගන්න තු අපිට ඒක අඩු කරන්න දැන් අපි ඒක බලමු 1:45ක් අඩු කරනවා හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ එක පහත දැක්වෙන රූපයේ ඇතුළත ඍජු කෝණ කීයක් තිබේද ඇතුළත 2යි ඔව් මෙන්න මේ වගේ රූපයක් නේ තියෙන්නේ මේ වගේ රූපයක් නේ නේද හරි ඔය මේකේ ඇතුළත ඍජු කෝණ කීයක් තියෙනවද ඍජු කෝණ කියන්නේ මේ කෝණ වර්ග තුනයි මෙන්න ඍජු කෝණ මෙන්න කුඩා කෝණ මෙන්න මේ කට ඇරුණු ඒවා මහා කෝණ නේද කට ඇරිච්ච ඒවා මහා කෝණ මේ ගොඩක් කට ඇරුණු ඒවා දැන් මෙතන අහන්නේ ඇතුළත ඍජු කෝණ කීයක් තියෙනවද මේක ගන්න බෑ මේක ගන්න බෑ මේකක් ගන්න බෑ නේද මෙතන මහා කෝණයක් මෙතන ඒ දෙකෙත් මහා කෝණ කියන ලොකු කෝණ මේ තියෙන එකක් මෙන්න එකයි මෙතන එකයි දෙකයි වෙන නෑනේ ඇතුළත හරි එහෙනම් අපිට ඒකට ගන්න වෙන්නේ ආ ඔව් උත්තරේ ලියන්න අනිත්තනේ දෙකයි කියලා තියෙනවා දෙකයි ඔන වාලි ඉලක්කම ඒ දෙක ලියලා තියන්න එකයි දෙකයි දැන් අපි ඉගෙන ගන්න නිසා නැත්තම් පේපර් එකේ සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ 27 අගය සොයන්න 36 4න් එකක් කීයද කියලා 36න් කාලක් 4න් එකක් කියන්නේ පුතේ කාලක් නේ කාලක් කියන්නේ 4ට බෙදලා බලන්න දැන් ඔන්න මම මේකට උදාහරණයක් කියන්නම් ඔව් මේ වගේ රවුමක් වෘතයක් තියෙනවනේ
මේ වෘත්තය අපි හිතමු මේ සම්පූර්ණ වෘත්තය 36යි කියලා. මේ ඔක්කොම 36යි. මේක 4න් එකක් කියන්නේ 4ට බෙදලා එක කොටසක්. දැන් 36 4ට බෙදුවාම මේ මේවට අපිට දාන්න පුළුවන්. නේ? අයන 36 4ට බෙදන්න බලන්න. 36 4ට බෙදමු. කීයද? 3ට නෑ. 9යි. ඔව් 9යි. නේද? කෙලිම 9යක්. එහෙනම් මේක 9යි, මේක 9යි, මේක 9යි, මේක 9යි. දැන් 4න් එක කොටසක් කීයද? 4න් එකක් කීයද? 9යි. 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 මේ කොටස 9යි. හරිනේ 4න් එකක් මෙහාට 9යි. ඔන්න මේක ඇඳලා තියන්න. මේක ඇඳලා තියලා මේ හාලා කියන එක වෙනම මේ රවුම් කරලා පෙන්නන්න 9යි ඒක. හරිනේ? එහෙනම් එතන පිටුර 9යි 9යි. හරියට දාන්න පුළුවන්. 36 4ට බෙදලා ගන්න පුළුවන් නේද ගන්න පුළුවන් හදිස්සියවත් ඇහුවා නම් 36 දෙකෙන් එකක් කීයද කියලා ඔයාලා මොකද කරන්නේ කීයට දෙකෙන්ම බෙදන්න දෙකට දෙකට 18යි 18යි නම් 18යි 18 හොඳයි මෙතන 4න් එක කියන්නේ කාල නිසා හරි හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට ඔව් මෙන්න මිල දර්ශනයක් තියෙනවා නේද පුතේ මිල දර්ශනයක් තියෙනවා හරි අපි බලමු මේ මිල දර්ශනය මෙතන තියෙන්නේ පොතක් රුපියල් 24යි පෑනක් රුපියල් 10යි මකනයක් රුපියල් 8යි පැන්සලක් රුපියල් 15යි පෑන් දෙකක් පෑනක් 10යි පෑන් දෙකක් 20යි පෑන් දෙකක් 20යි හා පොතක් පොතක් 24යි එහෙනම් 20යි 24යි එකතු කරලා බලන්න ඕන 20යි 24යි එකතු කරලා බැලුවාම ඔයාලට එවි කීයද රුපියල් 4 රුපියල් 44යි 7.2යි 4යි රුපියල් 44 ඕනම් තිතක් කියලා බින්දු දෙක දාන්නත් පුළුවන් නේද රුපියල් තියෙන්න ඕන රුපියල් නැති අය වැරදි. රුපියල් 44යි 7.2 බින්දු දෙකයි. හරිනේ මේ බලන්න පෑන් දෙකක් 20යිනේ. ඒක පැහැදිලිනේ නේ? පොතක් 24යි. ගැනීමට වැයවන මුදල දෙක එකතු කරන්න තියෙනවා. පෑනක් 10යි දෙකක් 20යි. එම මුදල ගෙවීමට වෙළෙන්දාට රුපියල් 100ක් දුන් විට ලැබෙන ඉතිරි මුදල සොයන්නේ කොහොමද දුන් මුදලේ 44න් 100ක් අඩු ගන්නවා. ඔව් 44න් 100ක් නෙමෙයි පුතේ 100න් 44ක් අඩු කරන නේද 100න් 44ක් අඩු කරලා බලන්න. බින්දුවෙන් 4ක් බෑ 10න් 34යි. ඔව් 10න් එකක් මෙතෙන්ට ගේනවා. බලන්න මේ කරන විදිය ආයතකට මෙතන 10යි මෙතන දැන් 10 නෙවෙයි තියෙන්නේ කීයද 9යි පැහැදිලිද මම 10 කපලා 9 දැම්මා එකක් ගෙනාවාම මෙතන 10යි 10න් 4ක් 6යි මෙතන දැන් 9නේ තියෙන්නේ 9න් 4ක් කීයද කීයද 5යි 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 රුපියල් 56ක් ඉතිරි නේද රුපියල් එතනත් රුපියල් තියෙන්න ඕන. ඕන රුපියල් කියලා දිගට ලියන්නත් පුළුවන් පිටක් තියන්නත් පුළුවන්. ඔව් රුපියල් 56. දැන් 7 ගානක් නැති නිසා 7 ඕන නොදා ඉන්නත් පුළුවන්. දැම්මත් ඉතින් වැරද්දක් නැහැ. දැන් 56. හොඳයි මේකට හරියයි මේකට හරියයි. වැරදි අය මෙන්න මේක අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕන තනියම ගෙදෙද්දි කරලා බලන්න ඕනේ මේ බින්දු එනේව අඩු කරන්න සමහර අයට තාම බෑ. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු.
ඇපල් ගෙඩි 224ක් තියෙන ඒවා සමාන ප්‍රමාණයන්ගෙන් පෙට්ටි 3ක ඇසුරු වූ විට එක පෙට්ටියක තිබෙන ඇපල් ගණන. ඔව් මොකද්ද කරන්න ඕනේ කාටද කියන්න පුළුවන්? 3ට බෙදනෝ නේද? 3ට බෙදනෝ. ඔව් එහෙනම් 224 බෙදන්න ඕන 3ෙන් 224 කීයද පුතේ බෙදන්න ඕන? පෙට්ටි ගණනින් බෙදන්න ඕන 3ෙන් බෙදන්න. ආ 3ෙන් බෙදමු පෙට්ටි 3කටනේ. 3ට 3 වා 1යි 3 වරක් 1 3යි 3ෙන් 3ක් බිංදුවයි. ආ දැන් මේ දෙක අපි පහලට ගේමු. නේ ඔන්න දෙක ගෙනා. 2ට 3 වා නැහැ. මොකද කරන්නේ? 24ට බලනවා. 4ට බලනවා. නැහැ. බිංදුවක් දාන්න ඕනේ. බිංදුවක් දාන්න. නැත්තම් බිංදුවයි. නැත්තම් බිංදුවයි. එහෙනම් 2ට 3 වා නැහැ බිංදුවයි. 3ක් බිංදුව බිංදුවයි. නේද? ආ දෙකෙන් බිංදුවක් දෙකයි. හොඳයි. ඒක ඉතුරු දෙකක් ආවා. දැන් අපි මේ 4 මෙතෙන්ට ගියමු. ආ කෙලිම 24. 24ට 3 වා කීයද? 8යි. අටයි 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 තුන් වරක් අට 24යි 24ෙන් 24ක් බිංදුවයි පිළිතුර නේද මොකුත් ඉතුරු නැහැ බිංදුව ආව නිසා අපිට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් 100 ඔව් එක පෙට්ටියකට කීයක් එනවද 108යි 108යි ඔව් මේක කරන්න ඕනේ මේ පේපර් එකේ නෙමෙයි මේක කරන්න ඕනේ කොහෙද කරන්න ඕනේ කටුකොලේ කරන්න කටුකොලේක කරන්න හදිසියවත් කවුරු හරි පේපර් එකේ කළා නම් උත්තරේ අරගෙන උත්තරේ ලියලා නේද මේක මකල දාන්න. පැහැදිලිද? මේක මකල දාන්න පුළුවන්. නැත්තම් කැතයි පේපර් වල අයින් වල උන් තියෙන්න බෑ. හරි? දැන් ඉතින් අපි මේ පේපර් සාකච්ඡා කරනකොට ලියාගත්තර කමක් නෑ හොඳද? මම කියන්නේ මේ විභාගෙට ගිහිල්ලා පේපර් එකක් දෙනකොට මේව තියෙන්න බෑ. දැන් දැන් තිබුණාට කමක් නෑ. දැන් මම පෑනින්නේ ලියන්න කියලා තියෙන්නේ. ඉස්සා ගැටලුවක් නෑ. आहार प्रमाण प्रस्तार प्रस्तार මෙන්න මෙතන තියෙන 25 හරි ඕ මේ ඉන්දියාප්ප අර අපි දෙමළ වල ඉන්දියාප්ප කියනකොට සංඥක දායන ලිව්වේ නෑ ඒක දැන් හදා ගන්න හොඳේ සංඥක දායන දා ගන්න ඉන්දියාප්ප 25 මෙතන හරියටම තියෙන නිසා අපිට මේ ප්‍රමාණය අපිට ලකුණු කරලා නේද පුතේ මේ විදියට ලකුණු කරලා ඒක පාට කරන්න පුළුවන් අඳුරු කරන්න පුළුවන් හැබැයි පිට යවන්න නැති වෙන්න ලස්සනට ඒක සෙන්ත හරිය දාගන්නද ඔව් ඒක අඳුරු කරලා තියන්න ඔව් හරිය දාන්න එතෙන්ට මෙතෙන්ටම හරිය දාන්න හොඳේ අඩුවෙන් මහා වැඩියෙන්ම විකුණලා ද ආහාර අතර වෙනස රවුම් කරගන්න මේ වෙනස කියන එක වෙනස කියන්නේ පුතේ වැඩි එකෙන් අඩු එක අඩු කරන්න ඕනේ ආ වැඩි එක මේ තියෙන්නේ 30 අඩු එක කො ආ මේ තියෙන්නේ රෝල්ස් 10 30න් 10ක් අඩු කරලා උත්තරේ ගන්න එහෙනම් මෙතෙන්ට 30න් අඩු කරන්න ඕන 10ක් 10 30ක් අඩු කරන්න බැහැ නේද 20යි සත් උත්තරේ 20යි හොඳයි එතනත් හරියට දාගන්න දැන් පරිසලයේ ටිකක් ආහාර ගණිතයේට ලකුණු ලැබෙන විදිය මම ඔයාලට මේ එවන්නම් නැවත හොඳේ WhatsApp එකට මම දානවා ලකුණු ලැබෙන විදිය එතකොට ඒක බලලා ලකුණු ප්‍රමාණය හදා ගන්න හොඳද ඒ වගේම උත්තරත් දානවා මම නැවත උත්තර දානවා ඒ ටික හදා ගන්න හොඳේ
අපි එහෙනම් පරිසරය බලමු පරිසරය නම් එක හරියකට එක ලකුණයි අපි අවසානයේදී ගණන් කළා නේද හරි ලකුණු ගන්න දාමු රචනාවට 6න් මම මේක එවන්නම් සිංහල වලට ලකුණු දීලා තියෙන්නේ ඒක හරිනේ නේද හරි එහෙනම් පුතේ අපි යමු මේ පරිසරයේ ප්‍රශ්න වලට right शाकपात्र आश्रय तम कूर्व साधा मूल अणु मे गस अरे आप ही पिंटू रोटी का बाला ले मुंह के ओ मैंने तो ये कहा सूर्य कांत नेद सूर्य कांत माल आया मतलब ये पेटी राशि आप तो ये ना वाले मैंने इधर रेड कोड़ा चीनवा आह सेपाल का इधर वाला बनाना पेटी किया तो क्या पेटी पाहाई सेपाली का पेटी हायाई अन्य पेटी गाना लिया गा नहीं तो ना मैं सेपाली का गाव पेटी हायाई के लिया गा इधर गाव पेटी पाहाई के लिया गा सामान्य ये बात कहाँ निकलूँ आह मैंने दिन गोट शाक पात्र वाली नहादा ने नहीं दे दिनिया आ खाड़िया या मैं पोलवे आटा ही न के ने तमांगे गे हादा ने पास है खुले राइट ये नाम बाढ़ में आप इलांगर प्राप्त दिकर මේ මල මොන මලක්ද නාමල 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 පාට වෙනස් කිරීම නාමල කටුස්ස කටුස්ස උනාට බෑ කටුස්ස කටුස්ස උනාට පුළුවන් පුතේ මේ වල්ගය කඩා දමන්න සතුරෙකු නේද අල්ල ගන්න හදනකොට වල්ගය කඩා දමල දුවන්න පුළුවන් එයාට විශේෂ හැකියාවක් ගොළුබෙල්ලන්ට තියෙන විශේෂ හැකියාව මොකද්ද? අනතුරකදී තමන්ගේ දිය අනතුරකදී කටුව තම කටුවට හැම වඩු කාර්මික උපකරණ පමණක් ඇතුළත් පිළිතුර. ලැඹේ අතුකටේ බුරුමේ දෙවනි එක බුරුමේ කාමර යක් ජටුකටේ. ඔව් බුරුමේ කරාමේ අතුකටේ. දැන් සමහරු දන්නේ නැතුව ඇති मैंने मैं खरामे किया ने मुकाद्दे के लो समाहरण दान ने तुए ने लंबे ना दान ने एक लंबे यो दान ने मैं पेदरे हुआ वाडुकार में किया ने मैं पेदरे हुआ ने पकड़ने आप लंबे खरामे किया ने ली दांडु एक अटेक कर के लो साधे करने उपकरण या ने दांडु आंडु वाके अन्य वाके कक्ता में या तो कहते दान ने ये ठीक वाला दान एना सर एक कारक है वो हमें तमाई तादवेन्ने ओ एक कारक है वहाँ होता है तादवेन्ने
හොඳයි ඊළඟ බලමු කොළපාටින් දක්නට ලැබෙන මුදල් නෝට්ටුව මම එකෙන් විවිධ භාණ්ඩ හදන විදිහ දැරුවා 1000 1000 1000 මේ පරිම නරක් වන දේ 1000 බත් 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 ඉක්මනටම නරක් වෙන බත් මුදවපු කිරි නෑ මුදවපු කිරි දවස් දෙකක් විතර තියන්න පුළුවන් දෙකක් තුනක් නේද බත් ඉක්මනටම නරක් වෙන බත් අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට විටමින් සහ ඛනිජ ලවණ ආහාරයට ගත යුතුයි විටමින් සහ ඛනිජ ලවණ ප්‍රෝටීන් අඩංගු ආහාර ගත යුතුය නෑ වැරදි තුන ආහාර ගත විටමින් සහ ඛනිජ ලවණ ආහාර අපිරිසිදු කරන ලබන සත්වේකු නොවේ ආ නොවේ නම් ගවයා ගවයා ආහාර ගවයා ගවයා හරිනේ ගවයා හොඳයි එහෙනම් මේ බලමු අපි ඒකේ පින්තූර ඔ මේ තියෙන අර අරලිය මල රුක්කත්තන මේකත් රුක්කත්තන වර්ගයක් මෙන්න බෝවිතියා දම්පාටයි සෑටි සෑටි සෑනමිය ප්‍රතිතු උත්තරේ මොකද්ද ඔව් සුටක් ඉන්න පස්සේ හමු අපි වී වල මේ වී වී වල මුල් බලන්න මේ විදියට තියෙනවා පඳුරක්නේ නේද මුදුන් මුල තියෙන්නේ ගොඩක් වෙලාවට ඔය පැලෑටි වල සහ ගස් වල මුදුන් මුල් තියෙන්නේ නේද මේ තාල වර්ගයට අයත් ගස් වල මේ වගේ තමයි මුල් තියෙන්නේ වක් පොල් වගේ තාල් නේද මේ තියෙන්නේ පොල් වල මුල් තියෙන විදිය ඔව් සමහර වෙයි මේ වගේ මුල් තියෙනවා ඔව් මෙන්න තියෙනවා සල් මල අර සල් මල මතකද මේ සල් මල මේ සල් ගෙඩි සල් මල සල් ගෙඩි නේද කඳේ හැදෙන්නේ මේක විශේෂත්වයක් තියෙනවා සල් මල හැදෙන්නේ කඳේ ගසක කඳේ නා නා මල ගොඩක් සුවඳයි ලස්සනයි බෝල මල් නැහැ මෙන්න මේ වගේ තියෙන්නේ ඒ කිතුල් වලින් තමයි පැණි ගන්න එක ඔයාලා දන්න මේ කිතුල් මල් මොහිතේ එවනිකම් මල් ආ මේ වුණා එයා පාට වෙනස් කරන්නේ මෙයා නම් ඉන්න තැන අනුව පාට වෙනස් කරනවා නේද වර්ණය වෙනස් කරනවා කොළ පාට තැනක සිටියොත් කොළ පාට දුගුරු පාට තැනක සිටියොත් දුගුරු පාටට හැරෙනවා මේ බලන්න ආ ගොළු බෙල්ලා යා එහෙම පාටක් වෙනස් කරන්නේ නැහැ බොළුබෙලි වර්ග පුතේ රාශියක් ඉන්නවා නේද ලංකාවේ මේවා තියයි හොඳයි මේ ඉන්නේ වඩු කාර්මිකයාගේ උපකරණ මෙන්න කරාමය කියන්නේ මෙන්න මේක මේ බලන්න කරාමය මොන දැන්නතු මෙන්න මේක දෙකක් එකට තියලා අලවලා තද කරලා තියුවොත් තමයි නේද හොඳට ඇලවෙන්නේ ඉතින් තද කරන්න අතින් තද කරන්න බෑ කරාමයෙන් තමයි තද කරන්නේ තද කරලා ඉතින් දවසක් විතර තියන්න ඕන. ලී වල ඇද වෙනස් යවන්න පුළුවන්. නේ? හ්ම්. අතින් අල්ලාගෙන ඉන්නේ. දහස නෝට්ටුවේ තමයි කොළ පාටට තියෙන්නේ මේ 20 නෝට්ටුව. දම් නෙවෙයි රෝස පාටයි මදටිය පාට කියලා කියනවා නේ. 50 නෝට්ටුව වාඩ මතක ඇති මේ පාට ෆයිල් ඔව් මේ වරක මේ කොස්සට තියෙන ඒවා ඉක්මනටම නරක් වෙන්නේ නැහැ නේද කොස්සට නරක් වෙන්නේ නැහැ ගොඩක් දවස් කාලක් තියෙනවා වැලියට දැම්මොත් එහෙම කොස්සට තියාගන්න පුළුවන් අවුරුද්දක් විතර වැලියට දැම්මොත් හොඳට වේලලා වැලියට දාන්න ඔයාලා කරලා බලන්න ගෙදර එහෙම පුළුවන් තබා ගන්න අපේ ගෙදර නම් එහෙම කරනවා. ඔව් එතකොට වැලි කොස්සට කන්න පුළුවන් නේද? රසයි. බත් නම් පුදේ දැන් අද උදේ මේ අපි උයන බත් හෙට උදේ වෙනකොට පිරුම් වෙලා. නේ? කන්න පෙන සමහර බත් නම් දවසක්වත් පිළින්නේ නැහැ. මුදෝපු කිරි දවස් 2-3ක් විතර තියාගෙන කනවනේ ඔයාලා ඒක මතකයි.
ගෙදර කනකොට මේ කිරි ගෙනාවු ගමන් හට්ටියම කනවද? නෑනේ මේ දවස් දෙක තුනක් තියාගෙන කන්න පුළුවන්. නේද? උපරිම දවස් තුනක් විතර පුළුවන්. හරි පළතුරු වල තමයි විටමින් ලැබෙන්නේ නේද? ශරීරයට විටමින් ලැබෙන්නේ පළතුරු එළවලු වලින්. සහ කණිජ ලවණ කියමු ඒවෙන්. මේ තියෙන්නේ මේවෙන් තමයි විටමින් ලැබෙන්නේ. ආ මේ තියෙන්නේ ශක්තිය ලැබෙන්නේ පුතේ තෙල් සහ මේ ප්‍රෝටීන් තිබෙන ඒවයි. නේද? ඇඟ වර්ධනය වෙන්නේ මේ ප්‍රෝටීන් තිබෙන ඒවා. ශක්තිය ලැබෙන්නේ ප්‍රෝටීන් නෙවෙයි ශක්තිය ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ තෙල් වර්ගවල. නේද? පිටි පිටි වගේ දේවල්ෙන් තමයි ශක්තිය ලැබෙන්නේ. රයිට්. ඒ ප්‍රොටෙක්ටිව් ෆුඩ් කියන්නේ මෙතන ආරක්ෂක ආහාර කියන්නේ එළවලු සහ පළතුරු. ඒ කියන්නේ දැන් මේ කාලේ නම් ඔන්න හොඳයි නේද? එළවලු පළතුරු වැඩිපුර කන එක හොඳයි. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න. මේ තියෙන මේ විදිහට බෙදන්නත් පුළුවන්. ඒ ඔයාලා ඕන තරම් දැකලා ඉතින් මේව නම් නොකයිතු දේවල්. ඒ උනාට ඔයාලා වැඩිපුරම කන්නේ මේවද නැහනේ. හරි මේ බලන්න මේක දිනපතා ගන්න මෙන්න මේ රූපේ තියෙන කොළපාටේව දිනපතා කන්න ඕන ඉඳහිට කන්න ඒ කියන්නේ රයිස් වගේ දේවල් මේ පාන් වගේ දේවල් ඉඳහිට කන්න ඕන කලාතුරකින් කන්න ඕයි ටොපි චොකලට් බීම වර්ග අයිස්ක්‍රීම් කලාතුරකින් ඕන කන්න ඔයාලත් එහෙමද ඔව්සර් හරි එහෙනම් මේ නැවත